மாண்பிரிய வணக்கங்கள். சர்வோதய ஸ்ரமதான அமைப்பின் 60 ஆண்டு நிறைவு விழாவிற்கு வருகை தந்திருக்கும் அனைவரையும் குட் ஈவினிங். வி வெல்கம் யூ ஆல் டு தி 60th அனிவர்சரி செலிப்ரேஷன் கேதரிங் ஆஃப் தி சர்வோதய ஸ்ரமதான மூவ்மெண்ட் ஆஃப் ஸ்ரீலங்கா. சுனில் சரத் பெரேராகே பதராச்சனேட்டு சுமித் பெரேரா தனு நிர்மாணிக்கலு மீ பிலிகனி மே கீதிய காயனாக்கரான்னே சர்வோதய சுவசித காயக கண்டாயம. Welcome address by Mr. Chaminda Rajakaruna, Executive Director of the Sarvodaya Shramadana Movement. Sarvodaya Shramadana Sangame 60 maha sangvatsarika utsavayata sapaveni oba sama itha gaurawen nilawashayen piliganimata denna mata avasara. අපට සහාය වූ සර්වෝදය හා ඊට අනුබද්ධ සියලුම ස්වාධීන ආයතන නියෝජනය කරමින් මෙහි පැමිණි මාගේ සහෝදර සහෝදරියනි, සර්වෝදය ශ්‍රමදාන සංගමයත් සර්වෝදය පවුලේ අප සැමත් වෙනුවෙන් ඔබ සියලු දෙන හදබැදි භක්තියෙන් ප්‍රේමයෙන් මෙම මහෝත්සවයට පිළිගැනීමට දෙන්න මට අමසර. සර්වෝදය සංගමේ නිර්මාතෘ සහ සම්මානිත සභාපති ආචාර්ය ඒ.ටී. ආර්යරත්න මැතිදුන්ට සිය දේශනය පවත්වන්නට වේදිකාවට පැමිණෙන ලෙස මේ රැස්වීම මුළු ලංකාවම නියෝජනය කරන රැස්වීමක්. This assembly represents all communities in Sri Lanka. සියලු දෙනාගේම යහපත. සිංහලයාගේ විතරක් නෙමෙයි, බෞද්ධයාගේ විතරක් නෙමෙයි, ශ්‍රී ලාංකිකයාගේ විතරක් නෙමෙයි, මනුෂ්‍ය වර්ගයා විතරක් නෙමෙයි, මුළු විශ්වයේම ගස්කොළන් වල පවා එවැනි දර්ශනයක් උඩ මේ ව්‍යාපාරය අවුරුදු 60කට කලින් පටන් ගත්තේ. සර්වෝදය සංගමයටම ආමේනික ගීතණුවක් ඇසුරින් නිර්මාණය කෙරෙනු මේ නර්තන අංගය ඉදිරිපත් කරන්නේ ජනාදරී සල්ගාදු නර්තන ආයතනය විසින්. විදුනන පාදා ජන මුළු ගම රට සාදා ජයගෙන මග එන බාදා ගම පිපිදේ දය පිපිදේ. 60 වසරක සර්වෝදය සමාජ මෙහෙවර පිළිබඳ සැකසුණු ශාස්ත්‍රීය සංග්‍රහය පිළිගැන්වීමේ කාර්යයයි මීළඟට සිදුවන්නේ. සර්වෝදය සංගමේ උපසභාපති ග්‍රන්ථ සම්පාදක කමිටුවේ සමාජික රවීන්ද්‍ර කන්දගේ මහතාට ආරාධනා කර සිටිනවා ඒ කටයුත්ත මෙහෙවන ලෙසට. සර්වෝදය සංගමේ 60 වසරක සමාජ මෙහෙවර සමරන මෙම උත්සව සභාවේ මෙම අවස්ථාවට මම සහභාගී වන්නේ නොවැළැක්විය හැකි ස්වභාවික හේතුවක් නිසා අද දින සහභාගී නොවන ප්‍රතාපවත් පෞරුෂයක් නියෝජනය කිරීමටයි. ඔහු අද පැමිණියා නම් ඔහුගේ ගැඹුරු කටහඬින් මෙම සභාව ඔහු අමතනු ඇති. මොහු වෙන කවරකු නොව අද දින එළිදක්වන සර්වෝදය ශාස්ත්‍රීය සංග්‍රහයේ සංස්කාරක වූ කේල් ගුණවර්ධන මැතිඳුන්ය. මෙම ග්‍රන්ථයේ සියලු කටයුතු අවසන් කළ ඔහුට අලංකාර නිමාවකින් යුත් ශාස්ත්‍රීය ලේඛන ඇතුළත් මෙම පොත තම දෝතරගෙන ඒ සතුට විඳීමට දෛවයේ ඉඩ දුන්නේ නැත. මෙම ග්‍රන්ථය අද එළිදක්වන්නේ අපේ කේල් ගුණවර්ධන මහත්මානන්ට උපහාරයක් පිණිසමයි. මේ ග්‍රන්ථය සර්වෝදය නායක ගරු ආචාර්ය ඒ.ටී. ආරත්න මැතිතුමානන්ට පිළිගන්වන්නට මම ආරාධනා කරනවා. මෙම ග්‍රන්ථයේ සම්පාදක කේල් ගුණවර්ධන මහත්මාගේ ආදර දියණිය වන විශ්වාස සමෝදානි ගුණවර්ධන මහත්මියට හා පොතනුවන් වන නුවන් දර්ශන ගුණවර්ධන මහත්මාට සහ එම මැතිනිය වන ශීලා ගුණවර්ධන මහත්මියට. ඒ අතරතුර අද ගුණවර්ධන මහත්මා මෙතන සිටියා නම්
මේ පොත පිළිගන්නමින් ගරු සභාපතිතුමා වෙත මේ පිළිගැන්වීම සඳහන් කරමින් මේ ග්‍රන්ථයේ සඳහන් කළ තියෙන පිදුම අනිවාර්යයෙන්ම ඉතාම අලංකාර ලෙස ඉතාම ගැඹුරු කටහඬින් ඔහු ප්‍රකාශයට පත් කරනවා ඇත. මේ ඔහු මේ පොත පිළිගන්වමින් ගරු සභාපතිතුමාට ආමන්ත්‍රණය කර ඇති ආකාරය මම ඔබ ඉදිරියේ තබන්නම්. ඔබතුමා දැනුම බෙදා දුන්නේය, එය බුද්ධි දානේය. ශ්‍රමය බෙදා දුන්නේය, එය ශ්‍රම දානේය. ධනෙ බෙදා දුන්නේය, එය ධන දානේය. සම්පත් බෙදා දුන්නේය, එය සම්පත් දානේය. ඉඩකඩම් බෙදා දුන්නේය, එය භූ දානේය. මේ අත්හැරීමයි. ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවට සපැමිණි ඉන්දියාවේ ගාන්ධිවාදී අධ්‍යයන කවුන්සිලයේ ප්‍රධාන විධායක සහ සභාපති තැන්පත් මහාචාර්ය නීලකාන්ත රාධාකෘෂ්ණන් මහතාට සිය මූලාසනයේ දේශනය ඉදිරිපත් කරන ලෙස අප ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කොට සිටිනවා. The ideals of Sarvodaya, as most of you know, are not sectarian. They have been probably inspired by the vision of Mahatma Gandhi for a unified society. But what Dr. Ariratne ji has been doing over the last 40 years is matchless. And nowhere in the world probably I have seen such a committed band of workers striving to create a new society. මම මේ අවස්ථාවේදී තම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සර්වද ශ්‍රමදාන සංගමේ නිර්මාතෘ හා සම්මානිත සභාපති ආචාර්ය ත්‍රිරත්නන් මැතිදුන්ට අපගේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුතව මහාචාර්ය නීලකාන්ත රාධාකෘෂ්ණ මැතිතුමාට ඒ සිහිවටන පළකය පිරිනැමීමට ඔබතුමා ඉතිනා තැන ඒ ඉන්දිරා අසුනේ සිටම බොහොම ස්තුතියි. සර්වෝදය දර්ශනය සංකල්ප හා ක්‍රමවිද්‍යාව පිළිගනිමින් ගම සංවර්ධනය කරා මෙහෙයවීමට ස්වේච්ඡාවෙන් කළ කැපකිරීම් උදෙසා දිස්ත්‍රික් මට්ටමින් තෝරාගෙන ඇති සමිති 26කට සර්වෝදය සුශක්ති ප්‍රසාදිනී සම්මානය ප්‍රදානය කිරීමටයි අප දැන් සූදානම් වන්නේ. සර්වෝදය අනාගත දැක්ම ඉදිරිපත් කිරීම සඳහා සර්වෝදය සංගමයේ ගරු සභාපති වෛද්‍ය විඤ්ඤා ආර්යරත්න මැතිතුමන්ට අප දැන් ආරාධනා කර සිටිනවා. අප අත්විඳින දේශපාලන සංස්කෘතියේ පූර්ණ වෙනසක් උදෙසා ඉතිහාසයේ අන් කවර හෝ දිනක අප නොදුටු සියලුම සමාජ කණ්ඩායම ඒකරාශී කරනු ලබන දේශපාලනික දිශානතියක් සහිත පුළුල් ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් කාලය එළඹ ඇති බව අප තරයේ විශ්වාස කරමු. නව කාර්යබද්ධ නායකයන් හඳුනා ගනිමින් ඔවුන් අප රටේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාවලීන්ගේ පරිවර්තනයක් කිරීමේ පුරෝගාමීන් කරවීමට අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙමින්
අප මාතෘභූමිය නව දිශානතයකට යොමු කළ හැකි ජාතික වැඩපිළිවෙලක් හඳුනා ගනිමින් පුළුල් ජන සහභාගිත්වයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට නායකත්වය දෙමින් සර්වෝදය දේශෝදය ක්‍රියාත්මක වනු ඇත. සහෘදයිනි, සර්වෝදය ශ්‍රමදාන සංගමයට 60 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ උත්සව සභාවේ වැඩ කටයුතු මෙසේ අවසන් වෙනවා. කල්වැසි වසීවා කෙත්වත් සාර වේවා සත් සිත නිවේවා රජය දෙහෙමිවලොවේ.